වත්තල හුණුපිටිය අලුත්පාරේ ඩිංගියාවත්ත ක්‍රීඩාංගණයකුත් විසින් නමවන දින රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදු බහින්බස් වීමක් දුරදගයාමෙන් ඒනනමීමට පැමිණි විසි දෙහවරදී තරුණයකු අවාසනාවන්ත ලෙස මියගියේය. මෙසේ මරණයට පත් වූයේ කඩවත මංකඩපාර ඉහළ බියන්විල පැන්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. හර්ෂලක්මාල් නැමැති අවිවාහක තරුණයකි. පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව සංගීත සංදර්ශනයේ පැවැත්වෙන අතරතුර එය නැරඹීමට පැමිණි ලක්ෂාන් ඇතුළු පිරිස එතන කඩල වෙළඳාමේ නිරතව සිටි වෙළෙන්දා සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ. මින් කෝපයට පත් කඩල වෙළෙන්දා කඩල වෙළඳාම සඳහා පොල්තීරු කැපීමට උපයෝගී කරගන්නා උල්පිහියකින් ලක්ෂාන්ට පිහිපාර එල්ල කර තිබෙනවා. පසුව ලක්ෂාන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණි. උල් පිහිපාර ලක්ෂාන්ගේ හදවතට ගිලා බැසීම නිසා මොහුගේ මරණය සිදු වී ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇති ලක්ෂාන්ට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. මොහුගේ මව්වන ඉනෝකා නිමන්ති මහත්මිය සියපුතුගේ මරණය සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියා. එදා රෑ 9ට විතර මගේ පුතා සංගීත සංදර්ශනය බලන්න කියලා ගෙදරින් ගියා. සංගීත සංදර්ශනය බලමින් ඉන්නකොට මගේ පුතා කඩල වෙළෙන්දාගෙන් කඩල බලහත්කාරයෙන් ලබාගත් බවට තොරතුරු ලැබුණා. පස්සේ එම ස්ථානයේ සිටි පිරිසක් මගේ පුතාට සහ තවත් අයෙකුට බැන තර්ජනය කරලා පහර දීලා තියෙනවා. එතනදී තමයි මගේ පුතාට කිනිසකින් ඇනලා තියෙන්නේ. ඒ වෙලාවේ මගේ පුතාත් එක්ක සිටි අනිත් කෙනාට 20 දෙනෙක් විතර එකතු වෙලා ගහලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. කිනිසි පහර වැදලා විනාඩි 20ක් ගියත් මගේ පුතාව රෝහලට ගෙනියන්න කවුරුත් කටයුතු කරලා නැහැ. පස්සේ මගේ පුතාව කිරිබත්ගොඩ රෝහලට රැගෙන යද්දී මියගිය බව කියනවා. මගේ පුතා කඩවත රෝමානු කතෝලික විදුහලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. මින් පස්සේ පෙදරේරු වැඩවල නිරත වුණා. පවුලේ අනිත් පිරිමි දරුවාත් ගැහැණු දරුවන් තිදෙනාත් විවාහ සිදු කර ගැනීමෙන් පස්සේ මේ පුතා තමයි අපිව රැක බලා ගන්න කටයුතු කළේ. එහෙත් මගේ පුතා නරක මිතුරන් ආශ්‍රය කළ නිසා මෙහෙම මැරෙන්න සිදු වුණා. කඩල සුවල්පයක් ලබාගත් පමණින් මගේ පුතාට කිනිස්සකින් යන මරා දමන්නට තරම් සාහසික වීම ගැන මම කනගාටු වෙනවා. මෙම සිද්ධියට මගේ පුතාගේ මිතුරනු සම්බන්ධ බවට මම සැක් කරනවා. ඒ නිසා මම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ඉටු වේවියයි කියා බලාපොරොත්තු වෙනවා. ඉකුත් 29 දින රාත්‍රියේ වත්තල හුණුපිටිය අලුත්පාරේ ඩිංගියාවත්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම සංගීත සංදර්ශනයේ නැරඹීම සඳහා පුද්ගලයන් 4000ක් පමණ සහභාගී වී තිබෙනවා. මෙහිදී ලක්ෂාන් ඇතුළු පිරිසක් එහි සිටි කඩල කරත්ත කරුවෙකුගේ ඇඟේ සැපීමෙන් සිදු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදු වී තිබෙනවා. ලක්ෂාන්ගේ හෘද වස්තුව පසාරු කරගෙන කිනිසි පහර වැදීම නිසාම ඔහු මරණයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගේ තරුණයාගේ මිතුරකු විසින් මෙම ඝාතනයේ සිදු කළ කඩල වෙළෙන්දා හඳුනා ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ඝාතනයට යොදාගත් ලේ තැරුණු කිනිස්ස කඩල කරත්තේ බේසමයට සංගවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මීට අමතරව මෙම ඝාතනයේ සිදු කරන අවස්ථාවේ සැක්කාර කඩල වෙළෙන්දා ඇඳගෙන සිටි ලේ තැරුණු කමිසය සහ කලිසම පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකාර කඩල වෙළෙන්දා එම සිද්ධිය සිදු භූමියේ සිටියදීම අත්අඩංගුවට ගැනීමට හැකි නොවුනේ නම් ඔහු පලා යාමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි. වත්තල හුණුපිටිය නාහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවලදී සැකකාර කඩල වෙළෙන්දා මහර මහේස්ත්‍රාත් හේෂාන්ද මෑල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබනදා 4 දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිපත්ගොඩ පොලිස් ස්ථානාධිපති චමින්ද ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධංශයේ ස්ථානාධිපති W.M. සනුදේව හා සැරයන් වරුන් වන දසනායක යාපා, අරුණකුමාර, කොස්තාපල් වරුන් වන තිලකරත්න, ජයලත්, මාලක තනුකයන් නිලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි. ලිපිය ගනිදු රෝචන සමරතුංග. උපුටා ගැනීම සතියන්ත පුවත්පතකින්. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.